සාන ධර්මදේශ පින්නතුන අංගුත්තර නිකායේ එක්තරා දේශනාවක බුදුරජාණන්ස සඳහන් කරනවා කෙනෙක් මිය දෙන තුරුම තෘප්තියක් නොලබන්න කාරණා කීපයක් තියෙනවා. මැරණකම්ම ඒ ආසාව කෙනෙක්ට සංසි දෙන්නේ. එකක් තමයිකි නවා නින්ද කොච්චර නිදා ගත්තත් තේ නොද නැකිටල හැරිල්ලා තවටකින් ආය නිදාගණ්ඩ පුළුව. මේකට අපේ හිතේ අමුතුම ආසාාවක් තියනවා අපේ හිතාගණඩ බැරිී එකක්යේ. අරඒක ොඩා කානිකරන්න ඇති නිසාපිට දැනෙන්නේ. නමුත් මින්ද කල කියන්නේ සාසන වන්දබව කිය බුදුරජනස දේශනා කරවා. අනිත්තක තමයි කියනොම ස්ත්‍රියන්ට මි දඩුවන් වදන්නට තියෙන කැමැත්. ඇති නොවන ආසාවක් කියනවා. ඒවගේම බුදුරජාන්නාශ දේශනා කරනවා කාම සේවනයේ දෙෙන්ට තියන ආසාව මේක ලේසියෙන් සංසිදවන්ඩ වැැරි සංසිදෙන් නැති ආසාවක් කියනවා. ඒ නිසා සම්බුදුමවින් යමක් දේශනා කරනවානං ඒක ආපස්සට හරවන්න බැෑ මේ ආ්ඩුවේ ගැසට ිවස් කරනෝවගේ. එක ඒ විදිහම තමයි නො අ්‍යතා. වෙනත් විදිහකට පත් නොවේ. සෞන්දර්ය සාහිත්‍යය තුළ හරි අපූරු මේ කවියක් තිබෙනවා ගාතාවක් තිබෙනවා. තෘප්තිස් නාස්ති ධනයිර්නේර් නාම්භසා ලබනහා, රෘස් නාපි, කාමේ සතෘෂ්ණවී තස්මාත් කාමාන. මොකදදමින් අදහස් වෙන්නේ. ගින්නට දරවලින් තෘප්තියක් ලැබෙන්නේ නැහැ වගේ. සයුරට ජලයෙන් තෘප්තියක් ලැබෙෙන නැවගේ. තෘෂ්නා සහිත පුද්ගලයා කාමයෙන් තෘප්තියක් ලබන්න නෑ කිය නවා. ඒක නිසා කාමය තෘප්තිය පිණිස පවතින්නත් නෑ කියනවා. හරියට ගින්නට දර්දාානෝ වගේ. සවුදිසාවෙන්ම මහාසයුරට මහාගංගාාවල්වල නේද. දිය පහරවල් ගලාගෙන එද්දි සයුර තෘ්තියක් ලබන්න නෑ වගේ. කාමාසාාව කියනෙක කෙනෙක්ව සෑහීමට ්‍රෘපටට පත් කරන්නේ ැකින. දින්නපතා නවත්තුමු ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සාහන ධර්මදේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සබස්ක්‍රයිප් කරන්න දෙෙලයිකනය ලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජෝට්‍යයක් නාලිකා වූ සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මාණු ශාසනාවෙඩුවට පින් පර දාෑයකත්වයකෙන කටයතු කළේ, එප්පාබල ජකල්ලේගම නොම්මර එකසේ හැටයිකෙන් එක ලිපිනේ පදිංචි, දැනට කොරියාවේ සේවේ නියුතු HG සජිත් විජේරත්නම හත්මා. එතුමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ, නම්පර්මස පස්සන දිනටයදෙන H.G. විජේරත්න ආදරණිය පියානන්ගේ හැටතුන්නවන ජන්මදිනේසහි කරමින් අදරණිය පියානන්ට නිෙදුක්නේරෝගී සුවේ සහ දිර්ඝායිශ පතමින් දානයන් අතර උතුම් වූදානය ධර්මදානමය පින්කමක්සිදු කිරීමයි. මෙම ධර්මදානමය කුසලයේ අනුභාව බලයෙන් එ.G. විජේරත්න ආදරණිය පියානන්ට සසර කෙලවර ්‍රාර්තනියය බෝතියකින් චතුරාරි සතිධර්මය අවබෝධ වී අමාමහන්ඩිවන අවබෝධී පිණසම මෙම පින්කුසල් හේතුවාසනා වේවා. අ දේශකණන් වහන්සේ මනොවත්‍යාපුහුණු උපදේශක ්‍රිපිටකාචාරිය පූජපාද කැලනයේ අජිත ස්වාමයෙන් වහන්සේ අවසරයි අප හාමුදුරුවනේ. ශමන්තාචකවාලේෂුවුවත්. ගචන්තුु දේවता සදධම්্මන් මනිරජස්ස सुුනන්තුु සගග मොखදන් धම්্මසවන කාලු අයං भදන්ත ධම්ම සවනෙ කාලු අයං බදන්ත ධම්ම සවනෙ කාලු අයං භදන්ත නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සෙ බුද්ධං ධම්මං සංගන් නමසාමි තුම් බුද්ධ දම්ම සගයන තෙරුවන් සතු අනන්ත මහාගුණයන්ට අප සෑමසිලු දෙනාගේම ගෞරුවාදර වනාාව වේවා නමස්කාරය වේවා තෙරුවන් සතු අනන්ත මහාගුණබෙලෙන් නොබ සුවපත් වේවා ගරතර මහා සගරත්නේෙන්. අවසරයි ශ්‍රද්ධවන්ත காරண පன்னතු වස්සාන ධර්මදේශනා යබ් நாளிිකාව තුළින් ඔබ மீට පெර දැනුවක් කලා ධර්මදේශනා දෙකකදී පන්සිල්වල්ට අදාල පළමුසිල්පද ගැන සහ දෙවන සිල්පදය ගැන වෙන වෙනமම දේශනා දෙකකින්. අදෝබට ඉගෙනගන්නට ශොවනය කරන්නට දැනගන්නට ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධරමය තුළ සඳහන් වෙන්න පංචසීල ප්‍රතිපදාවේ දෙවන සිල්පදය, සහ, ඒ දෙවන සිල්පදය, ආරක්ෂා නොකරහම මොනුවගේ දුක්කර්දර විපත්වලද මන දෙන්නට සිද්ධ වෙන්න කියලා. ඉතින් මෙම පංචසීලය පිළිබඳව සිදුකරන, තුන්නන දේශනාවටත් දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ අර මුල් ධර්ම දේශනන් දෙකටම දායකත්ත්වය දැක්කුවා වගේම එපාවල යකල්ලේගම අංක එකසිය හැට එකක් ලිපෙනයේ පදිංචි මේ වනවිට කොරියාවේ සේවෙනයුතු HG සජිත් විජේරත්න මහත්මාවිසින්. ඉතිං ඔබතුමා මහා පිනක් සිද්ධ කරගන්නේ බතුමාගේම අදහස්සකට යෝජනාවකට අනුව තමයි මෙ පන්சிල් පිළිබந்தව දம் දෙසුම්மாලාව ගෙනேනුලබන්නේ. අද මෙම දම් දෙසුම පවත්වා බලාපොறுොත්තු වෙන්නේ සජිත් මහත්மா නොවම්බர் මස පස්වන දිනට எෙදෙන Hச். Gී. විජේරත්න ආදරණිය පියාණන්ගේ හැට තුන්වන ජනமதනිය சிහිකරமින් ஆදரණීය පියනන්ට නිදුක් නීරෝගී සුවය දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමට ඇතින් තවත් පුණනිි ප්‍රාර්ථනා බොහොමයක් තිබෙනවා අපිසු පින්වත් ඔබතුමාට මෙවැනි පින්කම් සිදු කිරීම පිළිබඳව සිත්පතා යළියලිත් ආශිර්වාද කරනවා. සැදහවතුන බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලි කර්මය සහ කර්මවිපාක පිළිබඳව නිසුන්ට නිතර නිතර කරනු අහන්නට දැනගන්නට ලැබුණා. දැඟ අපි ගත්තුොත් එහෙම විමාන වස්තු කියන දරම කොට්ටාශය පින්කරපු උදවිය දෙවියන් අතර ඉපදිලා. පොන්නෙ විපාක සැපවත්තාකාරයට අත්දකිනාකාරය අසන්නට ලැබුණා. ඒවගේම පෞකල සත්වයන් නිරේගාමී වෙලා තිරිසන් සතුන්වෙලා ්‍රේතලෝකීඉපදිලා විඳවන විඳවිල්ලත් ප්‍රේතවස්තුකෙන දරම කොට්ටාශයෙන් යලියල ඉගෙන ගන්නට ලැබුණ. දැමේ තාක්ෂණික මෙවලාම් දියුණු යොගයක බොහෝ දෙනා කර්මය සහ කරම විපාක ගැන හිතන්නනෑ. ඇයිඒ. අපිට ඒ ඒ මොහොත්තට විඳන්න දේවල් ඕනෑ තරම් තිබෙනවා. නමුත් පින්නතුනි තාක්ෂණය මීටත්වඩා කොච්චර දියුණුනත් මේ කර්මයේ ගමන්මග. කර්ම න්‍යාය කර්මය සහ කර්ම විපාක කියන වැඩ පිළිවල නම් කිසි කලක වෙනස් වෙන්නේ එකින් අදහස් කරන්නේ කර්මය සහ කරම විපාකය කියනික නිත්‍යයි කියල නෙම මේ ඔක්කොම නියත දහම් නිසා නියත දහම් නීත දහම් කියල කියන්නේ ලෝකයේ සිද්ධ වන ක්‍රමවේදයන් එතකොට ලෝකයේ ඒ කරමයට අදාළව සිද්ධ වන වැඩපිළිවෙලක් තිබෙනවා පුන්න කර්ම කලත් එහිමයි පාපකර්ම කලත් එහිමරි. එසේනම් අද ඔබට මෙම ධර්මානු ශාසනාව ගනමේදී මම මුලින් මඔබට කියල දෙන්නේ බුද්ධකාලයේ සිද්ධ වෙච්ච සත්‍ය වූ අනවේදනීය කතාවක් ඒක උඩේ මෙහිමයි කුසුම් පුරය නමින් යුතු පාටලි නගරය මේ මහා පොළොවට ආභරණයක් වගේ ශාකිකුලයේ උපන් ගුණමත් භික්‍ෂුණීන් දෙනමක් ඒ නගරේ වැඩහිටිය එක භික්ෂණියකගේ නම ඉසිදාසි දෙවැන සිල්වත්තැනැත්තියගේ නම බෝධීතරණිය මේ දෙදෙන දිහාන සැපයෙන් වාසය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධරමය ගොඩක් අහලා දරාගෙන ඉන්නවා වගේම දර්වමාර්ගය තුළ තම ජීවිත දියුණු කරලා උත්තම භාාවයට පත් පලා නිකෙලෙ සිත් ඇතුවයි මේ භික්‍ෂණින් දෙනම වැඩසිටින්නේ. දිනකී භික්‍ෂුණීන් දෙනම පිඩපාති වැඩිය දන් වැලතුවා දෙපා සෝදාගෙන විවේක තැනැක සුවසේ සිටිද්දී තමයි මෙන්න මේ කතා භාඇති වුනේ ආරයෝ විසිදාසී ඔයා හරිම ලස්සනකෙනෙක් තවම ඉන්නේ තරුණවයසේ ඔයා මහන වෙන්න කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකලද කිය තම කලන මිතුරිය වන බෝධී තෙරණිය සිදාසී තෙරණියගෙන් විමසුවා විවේක තැනකදී මේ විදිහට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂවූ ඉසිදාසිී භික්ෂණිය මේ විදිහට පිළිතුරු දුන්නා එහෙනම් පින්වත් බෝධී මම් මහනවෙච්ච විදිය අහගන්නකො මගේ තාත්තා හරිම සිිල්වත් කෙනෙක්ක ඔහු උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒගොල්ලන්ගේ එකම දුවනිය. ඒගොල්ලන්ගේ හැම ආදරයක්ම ලැබුණේ පවුලේ එක්කම දියනිය නිසා මටමයි. කලවයස එද්දී සාකේත නගරයේ උසස්කුලයකින් මට මංගල යෝජනාවක්කාවක්. ඒ සිටුවරයාත් ගොඩාක් වස්තුතිබිච්ච කෙනෙක්. ඒ සිටතුමාගේ ලේලිය හැටියට මාව, මගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්නා සිටරයාගේ පුත්‍රයාට විවාහ කරල දුන්නා ඉතින්මං නැந்தම්මටයි மாමඩිටයි ඉතාමත් මොහදින් ආදරෙන් ගෞරුවෙන් සැලකුව උපස්ථාන කලා ගෞරව කලා මම හැමදාම උදේ සවස ඒ නැந்தගේ மாමගේ දෙපා වැந்த කියනදේ විතරක්ම කලා ඉතාමත්ම හොඳ කීකරු ලේල්යක්ව හිටියා. මංමගේ ස්වාමයා හරි සහෝදරයන් හරි කවුරු හරි දැක්කොත් පුටුවෙන් නැගටීටවා. ඒගොල්ලන්ට වාඩි වෙන්න සලස්සල දෙනවා. කෑමෙන් බීමෙන් වුනත් රසවත් කැවිලි පැවිලි වලින් වනත් ඒගොල්ලු කැමති කැමති දේවල් මම හදලා ඒ අයිව සතුට කරවනවා මං ඒගොල්ලන්ට හොඳට සැලකුවා අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල කරලදුන්නා උපස්ථාන කලා මம்මගේ අතින් සැමියගේ පාසෝදලයි ගෙටගත්තේ ස්වාමිය ලඟට යන්නෙත් මම වැඳගෙනයි මමම තමයි පණවරගෙන සැමියගේ කොන්්ඩ පීරන්නේ සුව වෙලවන් වර්ග වෙනත් දේවල් அරගෙනමං ස්වාමියාව සුවந்தවත් කරනවා හැඩ කරනවා. මගේ අතින්ව මම එයාාව සැරසුව. මගේ අනම මම බත්තිව්වා. හැලිවලං හේතුවා අම්ම කෙනෙක් එකම දරුවෙකුට සලකනෝ වගේ මම මගේ සැමයාට උපස්ථාන කලා. එතකොට ඔහුට මම, මේ විදිහට කොයි තරම් ආදරයෙන් වැඩකාරකම් කරගෙන හිටියත් යතහත් පහත්කම් දක්වගෙන හිටියත් නහතමානීව හැම දේම හොවෙලා බල්ලා කටයතු කරගෙන හිටියත්. යා හැමන් නිතර මට නින්දා කලාා අපහස කලා මාව පතික්ෂේප කලාා මම ඉතා හොඳ සිල්වත් ජීවිතයක් ගෙවදදිත් මට හැම නිතරම ලැබුණේ නින්දා අපහාස අවලාද විතරමයි අන්තිමේති ඔහු ඔහුගේ දෙමාපියන් ලඟට ගිහිල්ල මෙහෙමකිව්වා මම යනවයන්ඩ මේ ගෙදරත් හැලදාලා මට මේ ගෑනිත්තක පවුල් කණ්ඩෝනන්න මට මේ සිදාසිෝ පෙන්නන්ඩබෑ මට මේ ගෑනිි අත්පිරියි එතකොට ඔහුගේ මෝපියන් ඔහුට මෙහෙම කිව්වා අනේ මගේ පුතේ එහෙම කියන්න එපා සිදාසි ඥානවන්ත කෙනෙක් වාසනාවන්ත කෙනෙක් වීරියවන්ත කෙනෙක් කම්මලි නැති කෙනෙක් අනේ පතින් මේ මොකුද මේ දැරිවිට ඔය හැටි බැනවදින්නේ නින්දා අපහාස අවලාද නගන්නේ ඔවු ඇය මට වරදක් කරන්න නෑ තමයි නමුත් මට මේ වගේ ගෑනිි කෙනෙක් එක් පවුල් කණ්ඩෝන කමක් නෑ මට ඇව දැක්කත් අත්පිරියි මට ඇගෙන් කිසි වැඩක්නෑ ඕගොල්ලන්ට ලොකු මේ ගෑනිවන මම අන්ඩ යන ඔළු හැරිච්චත්ත ඕගොලන්ටයි පුතෙක් දැකගඩ වෙන්නනෑ ලේලිවම ලොකු කරගෙන ඉන්න මට මේ වගේ ගෑනු අපපිරියි පෙන්න්නන්න බෑ කියලා කිව්වා එතකොට නැந்தයි மாමයි තම පුත්‍රයාගේ වචන පිළි ගත්තා ඉති ඒගොල්ලු මගෙන් මෙහ මැහවා ති ඉසිදසී ඔය මොකද අපේ පුතාට කරපු වරද සැකනතුව කියන්න මගේ දුවේ මං එයාට කිසිම වරදක්කලේනෑ හිංසා වක්කලේ නෑ වැරදිලා වචනයක්වත් පිටකරේනෑ ආර්යාාවන ඉතිං එයා මේ තරම් මාත්‍ය එක්ක තරහ වනාට මංමොකද කරන්න කියලා මම ඔහුගේ අම්මාට පැවස්වා අප පුතාවරැක බලාගෙන හිටපු අපේ නිවසේ ලක්ෂ්මීව අපේ පෞවුලට නැතිවුනාා කියලා ඒ අම්මයි තාතයි අඩාඩා සිටිද්දම ඒ අය මගේ දෙමෝපියන් වෙත මාව නැවතත් පගනාත්තු කළ ගෙදරගිහින් ඇරලුව ඒ වතාවේ මගේ අම්මයි තාත්තයි ගොඩාක් දුක්කුණා කම්පාවනා අනේමේ මොන්න අස් පැත්ති ඇද්ද කියලා ඔළුවි අතගහගෙන කල්පනනා කලා ඇඩුවා වැලපුුණ ඊට පස්ස මගේ තාත්තා කල්පනා කළ තරුණ කෙල්ල දැ මොකුද කරන්නේ ඒවා වෙලා වැඩි කාලයක්නේ මගේ දුවට මොනුව දඩුපාඩු ඊට පස්ස මගේ තාත්තා අපට වඩා ආදායම් භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්දල දුන්නා ඒවිවා ජීවිතයක් ගෙවන්ඩ පුළුවන් ගුණේ මාසයක් විතරයි මම අර කලින් සමයාට මෙෙන්ම කීකරුව දාසියක් වගේ උපස්ථාන කරද්දිත් ස්වාමයාට ද්‍රෝහිකම් නොකරද්දිත් සිල්වත්ව සිටිද්දිත් යාටත්මාව එපාාවනා මාව ඒෙදිරනුත් එලියර්තෑම්මා පන්න ගත්තා මට බෑමී කසාද කණ්ඩ මට බෑමී ගෑනිතක් එකෙ ඉන්න මට අතිරියි කියලා මාව යාටත් එපාාවනා ඉට පස්සේ දෙවන කසාදිත් අසාර්ථක වෙච්ච මම නැවතත් මහගෙදරට ඇවිල්ල වැටුණ அம்මයි තාතයි නැවතත් සුපරුද්ද දුක සෝකය වැළඳගෙන. දසාතයේ කල්පනා කර කරදද. ගෙදරටාව සිංගමන් යදින තරුණයක් දුල් කකා ඇවිදිෙන මිනිහෙක්. අපේ තාත්තාගේ සාලේ ඉඳල පාරපැත්ත බලාගෙන ඉද්ද. அර සිංගමන් යදින ඇවිල්ල වවා න මහත්තයා මම දවස්ගානකින් කෑමකාලනෑ මට මොනහරි කෑමටිකක් තියෙන වන දෙන්න කෙලා කිව්වා ඊ බස්පිතාත්තට හිතුුණා අනේ තරුණයෙක් අසරණයෙක් යාංචකයෙක් පර පාරගාන දාවේලවත්නැතු ඇවිදිෙනවා ළමයෝ ඔය තැටියේ පැත්ත කරදාලා ඔය රිදිකඩමාල්ල පැත්තකරදාලා මගේ දියනියව හරගන්න සැපවා ජීවිතයක් ගතකරපා කෙලකිව්වා ඊට පස්සේ යාචක තරුණයක් කල්පනා කළ අනේ මේ මොන පිනක්ද මගේ හේ කඩා පාත්තුනේ අනේ මේ සිටුදියනයක්ව විවාහ කර ගණ්ඩලු හිංඟමන් ජීවිතයේ අතහරඩලු ්‍රදිිකඩමාල්ල වීසි කරඩලු හොන්දමයි මහත්තයා කියලා ඔන්න ඊට පස්සේ අර යාචකයා සමග මගේ විවාහ ජීවිතයේ ඇරඹනාා ඒ මනුස්සයා ටික දවසක් හිිය ටික දවසක් ඉදලා ඔහුට පවාමාව අපපිරිය වෙලා කියා ඔහු දවසක් කියනවා. අනේ මහත්තයෝ මටනම් කසා දෙයක් ඕනෙ නෑ මේ වගේ කසාද ජීවිත ගෙවනට වඩා මට මගේ හිඟවන්න සැපයි. එක නිසා කෝමගරිදි කඩමාල්ල කෝම සිංගමන් ජද්දී අර්ගෙනපු තැටිය මට වාපහු දෙන්න. ට හිංාකාල ජීවත්වන ජීවිතේ මීට හොඳදා කියලා එයාටත්මාව අපපිරිය වෙලා ඒකෙනාපවා මාව දාලා යන්න කියා එතකොට මගේ අම්මයි තාත්තයි ඔහුට මෙහෙමකිව්වා මේ ගෙදරින් ඔබට මොනවද නොලැවෙෙන්න්නේ ඕනෑ දෙයක් කියන්න අපි හරිගස්සල දෙන්නම් එහෙම කියද්දිත් ඔහු මෙන්න මෙහෙම කිව්වා නෑනෑනෑ මට ජීවත්තෙන්ට තාම හියහත්තිය තියෙනවා. මට මේ සිදාසිගෙන් කිසි වැඩක් නෑ. මට ඉසිදාසිත් එක්ක පවුල් කන්න ඕනකමක්නේ. අවසානයේදී ඒ ඉඳුල් කන මනුස්්‍යත්මාව දාල යන්න ගියා මන් තනියම හිතන්න පටන් ගත්තා. එක්කෝ මං කාටවත් නොකයා සියදිවි නසාගන්නවා එක්කෝ මම මහන වෙනවා. විනේදර බහුස්ෘත සිල්ුවත් භික්ෂුණයක් හිටියා Rය වූ ඒ ගිනදත්තා භික්‍ෂුණය දිනක් අපේ සිටු මැදුරට පින්ඩ පාතේ වැඩියා ඇය දැකල මම හිත පහදවා ගත්තා හිත පහදවා ගෙන මම එතුමියට වැද නමස්කාර කරලා ආසනයක් පිළියල කරලා වැඩඉන්න කළ කිව්වා ඒතුිය වැඩ හිටියා එතුමියට ධනයේ පූජා කළා කැවිලි පූජා කළා ඉතාම හොඳින් ප්‍රස්ථාන කළා එතුමිය දන් පැන් වැලදලා අවසන්නු නාට පස්සේ මං එතුමියයටට මෙහෙම කිව්වා ආරයාාවන අනේ මටත් මහනවෙෙන්ඩ කැමති මවත් මහන කරගන්න ඔබතුමියට පුළුවන්ද එතුකොට මගේ තාත්තා මට මෙහම කිවවා දුවේ ඒි ගෙදරට බරක් නෙමයි ගෙදර ඉඳගෙන දරමී හැසිරෙන්න්න ශ්‍රමණ බමනන්ට ධානමානවලින් සලකන්න පුළුවන්නේ මං අපේ තාත්තට මෙෙම කිව්වා තාත්ති නෑනේනෑ මං කරගත්ත පෞකං ගොඩක් තිබෙනවා මම්ම ඒ පව් දිරවලා අවසන් කරන්නට ඕනි කිය ම අඩා අ්ඩා තාත්තර කිව්වා කවදහරි ජීවිතේක කරගත්ත පෞුකන්තමයි අද මගේ මේ පස්සෙෙන් එලවන්නේ මට බෑ තවත් මෙහම විදෝවිදෝ ඉන්න මං අම්මර්තාත්‍රරකිව්වා මට මහනවෙෙන් අවසරතෙන්න මට දැන් මේ ජීවිතේ ගොඩක් මහන්සේ දැම්මට විවේකයක් අවශ්‍යයි තවත් විවාහමට අශ්‍ය නෑ තවත් ගිහි ගෙදරමට අවශ්‍යනෑ මේ සැපසම්පත් මට ඕනෙ නෑ මටත්තුොන් නිදහසද්දකින්න කියලා අම්මගින් තාත්තකින් මම අවසර ගත්ත ඊට පස්සේ තාත්තමට මෙහෙම කිව්වා නරශ්‍රේෂ්ට වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධරමයක් අවබෝධ කලා නම් ඔබත් ඒ උතුම් දරමයට පැමණිලා අවබෝධය ලබාගන්න අමා නිවනට පත් වෙන්න නිවෙන්න සැනසන්න කියලා ම්මයි තාත්තීමට මහනවෙන්න අවසර දුන්නා. මම දෙමෝපියන්ටත් ඥාතිී පිරිසටත් වදනා කලා. உන්නේ තින් ම මහනවුුණා. මහනවෙලා හද්දවසෙන් මමත් පුබ්බේනිවාසානු ස්්‍රතිඥානය චුතූපපාතඥානය ආසවක්කය ඥානය කියන ත්‍රවිද්‍යාව ලබාගත්තා. දෙැම්මට, අතීත ජීවිතයේ ආතුම් වහව හතක් සිහිකරන්න පුළුවන් මං මේ ජීවිතයේ විපාකවිින්දේ. පෙර සසරේ මීට පෙර ජීවිත හතකට කලින් කරපු පෞකම්. මං ඔයාට ඒවා එකන්න එක කියන්නම් හොඳට අහගෙනඉන්න කියලා බෝධි තෙරණියයට එසිදාසිතෙරණිය පැවස්වා. මීට ජීවිත හතකට කලින් ඒරකච්ච නගරයේ ගොඩක් ධනය තිබෙන விලා மංහිටිය மன் தருண கமிின் மත්த்திலா හිட்டயா. மன்னொயே காந்தාවன் பசிுகியா மம ஸ்திரீன்வ அப்பயோෝජனேடலாத்தலாம் காம் இத்த்தியாச்சாரே හැசிருண. மனுසலோக்கெ சுத்தலா. மං ඒ விට பௌகங்கරපුනිසාகிெலின்ம உපන්නේே நிறையே. மம் புහ காலයක් நிறையே துவிந்த. நிறை சுத்தலா ඊට පස්සේ ම උපන්නෙ තිරිස අපපායේ වැදරියකගේ කුසේ. එතකොට මං ඉපදිලා දවස් හතයි. ඒ මම උපන්න වඳුරු රැලේ නායක වඳුරා මගේ පරුෂලින්ගේ ஊරලා. විනාස කලා. පර ස්ත්‍රීන් සේවනය කරපු කරම විපාක තමයි. මං මේ විදිහට විඳෙවිවේ. මං ඊට පස්සෙ ඒ වඳුරු ජීවිතයෙන් චුතවුණා. ඊට පස්සේ උපන්නේසිින්දව වනයේ. එක ඇහැක් අන්ද වෙච්චේ කුදු කැහිච්චේ බූරදනකගෙකුස්සේ ඊට පස්සේ ඒ ජීවිතේ මගේ අම්ම තමයි අර බූරු දෙන මම බූරුවෙක් හැටියට ලොකුවෙද්දි ඒ බූරුවන්ගේ අයිති තැනැත්තා හෂණ කෝස තැල්ලුවා වැඩගණ්ඩ ඕන කියලා දොල්ලො සෞරුද්දක් මම මිනිස්සුන්ම පිටේ තියාගෙන සතුට කරෙව්වා මගේ පිටේ මිනිස්සු එහට මෙහාට ඇවිදදෙව්වා මිනිස්සු ගුඩක් සතුට වුණා ම මිනිස්සුන්ගේ බර දරාගෙන ගුඩාක් විින්දෙව්වා අර මුල්ම දවස්සල මගේ රහස්පදේශවල ෘෂණකෝෂ තලකු නිසා ඒ තැන් වරින් වර පනු ගැහුවා තුවාල වුණා මම ලෙදවුුණා ඒ ලෙඩෙන්ම මම ඒ රහස්පදේශ කුණු වෙලා ඒීවිතනුත් චුතවුණා පරයි ස්ත්‍රීන් සේවනය කරපයගේ විපාක තමයි මේ විදිහට විඳෙවේ බෝධී මං ඊට පස්සේ එතනින් චුත වුණා හරක් වෙළෙන් දෙෙක් ළඟ හිටපු ගවදෙනකගේ කුසේව පන්න ඒ ජීවිතේ මගේ අම්මා පැස්සියක් මන් රතුපාට වහු පැටියෙක් දොළස්චනි මාසේදී අර විදිහටම මගේ ලිංගපදේශයේ බෂණ කෝස තැල්ලවා නගුල් ලඋස්සගෙන ගියා ගැල්බර කරතයාගෙන ගියක් මේ විදිහට මම විඳවි්වේ අන්දයෙක් වගේ පරස්ත්‍රීන් සේවනය කිරීමේ කරමවිපාක පස්ස කාලක ඒ ගවජීවිතේති මම අද වෙලා ලෙඩවෙලා මැරිලගියා ඊට පස්ස එතනින් චුතවුණ නර වීදියේ දාසයකගේ කුල්ලයේ තමයි ඊළඟට උපන්නේ පර ස්ත්‍රීෙන් සේවනය කිරීම පාක බලන්න මං ඒවතාවෙදී ගැනියකුත් නොවේ පිරිමියකුත් නොවේ මං ඒ ජීවිතයේ නපුන්සකයෙක් මං අවරුදු තිහේදී මැරුණ මං ගොඩක් දුක්විින්ද නයබරින් මිරිකිිලාගිය පීලිත පන්තියේ ගැල්වෙලදාමේ යන පවුලකමම ගෑන් දැරිවිවෙලා උපන්නා මගේ අම්ම ඉතාත්තයි ඒ ජීවිතේදී නැතිබැරිකමනිසාම ගොඩක් නයවෙලා තිබුණා නයගවාගණඩ බැරි මට්ටමටම පීඩාවට පත්වනා දිනක් ගැල් කණ්ඩායේ නායකයායවිල්ලා අපේ අම්මටයි තාත්තටයි හොඳටම චෝදනා කලා තර්ජනය කළා දීපංගත්ත නය කියලා බලපෑම් කලා ඊට පස්සේ මම අඩාගෙනනන කොට යින්න මේකකි නයට හිලාවෙනවා මේකි වාර්ගෙන යනවා කියලාමාව බලාහත්කාරම ගැල් කඩෑම නායකයා ඇදගෙන ගිහිල්ලා එයාගේ ගෙදර තියාගත්තා ඒවෙදදි මට වයසෞරදු දාසයයි මං ගොඩක් තරුුණයි ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා එයා මාව තමන්ගේ ගෙදරට කැඳවගෙන ගියා එයාට හිටියා හොඳ සිල්වත් ගුණුවත් පතිභක්තියෙන් යොක්ත බිරිந்தක් මට ඇගැන ඉරිසියාහිතුනා ඉති මංකලේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට ඔහුට කේලංකිව්වා ඉට පස්සේ ඒ කසාදිදිදරල ගිය ඒ කසාදි විනාස වනාා සිල්වත් ගුණුවත් තැනැත්තිකට සැමියෙක් අහිමි කලා මම දාසියක් වගේ සැමයාටු පස්ථාන කරද්දිත් හැම ස්වාමියෙක්වමාව අතහැරල දාලා යන්නට හේතුුව ඔ ඕක තමයි බෝධී. මම මීට ජීවිත හතකට පෙර කාන්තාවන් අපයෝජනය කරලා සදාචාර විරෝධීව මට නීතියෙන් පවරපු නැති ලෝකයාට වහං වෙලා කාමේ වර්දවා හැසිරී මිනිසා මට උනේ මෙන්න මේ වගේ විපතක් මම නිරෝපන්න වඳරු කුලේව පන්න බුරු දෙනකගේ කුසේ වහු පැටියෙක් වෙලාව පන්න නපුන්සකයක් වෙලාව පන්න වෙඩිද පන්තියේ දුගී පැලක කෙල්ලක් වෙලාව පන්න? මේ වැරදි කාමසේවනේ විපාක මාව අනිත්තයි ප්‍රතික්ෂේප කර යන්නේ හොඳට තිබ පවුල් ජීතයක් මම විනාස් කරලා එතන්ට අතර මැදියෙක් වෙච්ච නිසා. මන්දාසියක් වගේ ස්වාමයාට සලකදදිිත් හැම සැමියෙක්මවා තහැරලදාල ගියේ. මාවිසින්ම මීට පෙර ජීවිතවලදී කරගත්තු දේවල්ලලු විපාක හින්දයි. ස්වාමී පුරෂයන්ට මාව අක්පිරිඇවුණනඒ එක හින්දයි. ඒ අකුසල කරමැන්ඩි විපාක වශයෙන්. මම ගොඩාක්විින්දෙව්වා නමුත් බෝධී. දෙැම්මම සියලු කර්ම අවසන් කළ තැනැත්තියක්. මේමගේ අවසාන භවයයි. පුුණ භවයක් නැත්ත කියලා තම කලනමිතුරයට තමාගේ අතීත හෙළිදරව්වත් වර්තමාන විමුක්තිත් පහදල දුන්න. මේ විදිහට පෙන්නතුන ඉසිදාසී නම් මුනිවරිය තමන්ගේ ජීවිතය පිළිබඳව අත්භූත හෙළිදරව්ව කළා දෙැන් අපේ ජීවිතවලත් අපි ජීවත්වන සමාජයේත මේ දධ ේදවාංචක වලට මොනන ස්ත්‍රීන් පුරුෂයන් නැද්ද ඉන්නවා කොතෙකුත් තින්නවා. අපි දන්නහදම කදද හේතුව කියලා. අපි මේ ජීවිතයේ හැසිරිිච්ච ස්වභාවේ විතරක් බල්ල කිය නවා අනේම කාටත් වැදි කළේනෑ. කාටත් චෝදනා කලේනෑ කාගවත් පවුල් කටලනෑ කාටත් සාප කරලනෑ නත් ඇයි මේ හැමහෙනයක් මටම කියලා අපි පිරිසිදු වෙන්නට කරනු කියනවා. මේ ජීවිතයේ අපි පිරිස්තු වෙන්න පුළුවන් නමුත් සසරේදී මීට පෙරදී අපි කොච්චර කිලිටි වෙන දේවල් කරලා තියෙනවද. ඒ හැම එකක්ම එකක් නෑර අපේ කරම ගිනුම තැන්පත් වෙලා තිබෙනවා. පෙරපිනත් ඉස්මතුවීම නිසා මේ ජීවිතය අපි මිනිස්සුුණා. මනුස්සේ කැටියට දැන් අපිට හැදෙන්න්න පුළුවන් හැදෙන්ට පුළුවන් ධරමය තිබෙනවා ද්ධසාාසනය බෙනවා ධර්මය පහදා දෙන කලන මිතුරන් වැඩසිටිනවා දහම් පොතපතති බෙනවා ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕනේ මේ සිදාසී නම් අරහත් මොනිතුමිය සසර ජීවිත ගෙවත්ති ඒ සිදුකල තුවන සිල් පදයේ ඒ කඩනයවීම මොකත්ද කියන ඔබ්බ හරියටම දැනගෙනින් දෝන එන ඔබට මෙතැන් සිට කියල දෙවා ොකද මේ කමී වරදවා හැසිරරින්නේ කියන කාරණය. බුදුරජාන් වහන්සේ මේ සිල්පදය හරි ලස්සන්ට පහදල දෙෙනවා මාතුරක්කිිතා මවවිසිං රකින ස්ත්‍රීන්නවා පිතුරක්කිිතා පියාවිසි රැකෙන ස්ත්‍රීෙන්න්නවා මතා පිතුරක්කිිතා දෙමෝපියන් විසින්ම රැකෙන ස්ත්‍රීෙන්න්නවා බාතුරක්කිිතා සහෝදරයා විසින් රකින ස්ත්‍රීනෙන්න්නවා බකිනී රක්ිතා හෝදරියන් විසිං රැකෙන ස්ත්‍රීන් ඉන්නවා ඥාතිරක්කිිතා ඥාතීන් විසින් ආරක්ෂාකන ස්ත්‍රී ඉන්නවා ගොත්තරක්කිිතා සිය පරපුර විසින් රැකන ස්ත්‍රීණ ඉන්නවා ඒවගේම ධම්මරක්කිිතා දරමේෙන් රැෙන ස්ත්‍රී ඉන්නවා දෙැඟ අපිගත්තු පැවිදි වෙච්ච අය ධම්මරක්කිතා කෙන ගණයට වැටෙනවා ඒවගේම පුරුෂයකු විසින් බිරිධ කරගැනීම පිණිස්ස වෙන් කරගත්ත ැති න්න දැ අපි කියන ගේේ ටකින් ගේේ මට ගක් කරලා වෙන්ංකරගෙනනිින්න්නවාන වැඩින්නෙ කාාඩ ගන්න නැ නමුත් කලින්ම වෙන්ංකරගන්නවා. ඇැමැටි යාපදිංචය කරනවා. සපරි දන්ඩා දඩුවට බැදුනු තැනැත්තියන්නවා ඒකන බඳනා ගාර් ගත වෙච්ච කෙනෙක් පවා එතකොට මෙන්නම කලින් සඳහන් කරපු ආකාරයට. මොනයම්ම හෝ පුද්ගලයෙක් විසින් මොනයම්ම හෝ පිරිසක් විසින්. මොනම්ම හ ජන සමාජයක් විසින් යම්කිසි ස්ත්‍රියක් ආරක්ෂා කරணவாද பரிசං කරணவாද හරිந்து எතිගේ චරිතයට කலலாක් வேண்டு නොදී ரැக்கபලාගන්නවාද එවැනි தනැත්තියක් සමக யம் කෙනෙ வரதே බැඳனොත් அனையே வரதே බැඳීමට කියනවා காமையை வர்දවා හැසිරීම கில කියෙනවා මේක පැහැදිරි කර ගන්නමோොන කාරණයක් එතකොට කාම වර්දවා හැසරීම කෙල කිව්වට පස්සේ அර සම්මති ලෝකයේ ලෝක සම්මතට අනුව විවාවෙච්ච ස්ත්‍රියයක් පුරුසයක් පවල් ජීවිතය ගත කිරීම තුළ තුංවන සිල්පද පළදු වෙන්න නැහැ. இம் මෙපිට තුංවන සිල්පද පළது වෙන්නට පුළුව. හරි காாய்க்கව වරදේබැඳීම ඒැන් ලෝක චාරිත්‍ර ඉක් ලෝක සම්මුතිීන් ඉක්මවා. ලෝකයේ තිබෙන සදාාචාරයෙක්මවා යම් කෙනෙක් දුරාචාරයේ හැසරුනුත් කාමී සුමිච්චාචාරා කියන ඒ අකුසලේ සිද්ධ වෙනවා. පින්නතුන අර මීට පෙර කරපු දේශනාවල වගේම කාමමිත්‍යාචාරයේ හැසරීමටත් සම්පූර්ණ වඩුවු කාරණ කීපයක් තිබෙනවා. එතමයි අන්සතු ස්ත්‍රියක්කහෝ පුරු සේක් වීම. එකට මේ ආගමනිය වත්තු කියෙ කියනවා. ඒවගේ අන්නයව ඒ විදිහට වැරදි විදිහට පාවිච්චිකිරීමේ සිත සේවන චිත්තය කළේ හඳන්නනවා. ඒවගේ කාම සේවනය පිණිස උත්සාහ කිරීම. උපக்கම සේවන පයෝගෝ කළේ හඳන්නනවා. උපක්‍රම ශීලීව ප්‍රයෝග කරනවා. අ අඇව. ඒ අදාළ දට යොදා ගැනීමට ඒ වගේම මගගේන මගගං පටිපත්ති අධවාසන්ති ඒ කියන්නේ කාමි සේවනය ඉවසාසිටීම කියැන්නේ කෙනෙක් අපිහිතමකෝ කෙනෙක්ට බලහත්කාරකං කරනවා ත බලහත්කාරකං කරන කෙනා ඒන්න ඊට යටත් කරන කෙනාව ඉවසන්න හරිද එතකොට ඒකම කාමයේ වර්දවා හැසිරීම නෙමේ එතකට අන්සතු ස්ත්‍රියක්හෝ පුරුසේක්වෙන් ඕනේ. එතකොටට අනිත් අඇව අපයෝජනය කරන හිතතියෙන් ඕනේ. එවගේම උපක්‍රම කරන්න ඕනේ. ඒවගේම ඒ අදාලදේ ඉවසන්න ඕනේ. අන්න එතකොට දෙපැත්තටම කාමිස්සු මිච්චාචාරා කියන අකුසලය පාපය සිද්ධ වෙනවා. එවගේම පින්නතුනී. මිත්‍යාචාරය වගේම මේ දේශනාවටම සම්බන්ධ කළ කියලදනම සමලින්ගිකත්වය කියන වචනෙද දැන් නිතර කියවෙනව ලෝගේ ඇතැම් රටවල්ති න සමල්ලංගික විවාහ නීත්‍යානුකුල කරලා අපේ රට ොයි වගේ ප්‍රශ්නයක්කාාව මීට පෙර නමුත් ඒක ව්‍යර්ත වෙලා ගියා අපි බලුමී සමලින්ගිකත්වය කියනෙක් ධරමය තුළ සඳහන් කරලා තිබෙනවන්ද ඒහා සම්බන්ධය මොකදද අපිට ලැබෙන දහම් ඔවදන කියලා දීග නිකාය අට්ටකතාවක සඳහන් වෙනවා මේ සමලින්ගිකත්වය කියන කාරණය පිරිබඳව එහි සඳහන් වෙන්නේ මේ පරිසානං පරිසේසු ඉත්තිීනංච ඉත්තිසු චන්දරාගෝ පුරුෂයන්ට පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන්ට ස්ත්‍රීන් කරෙහිත් ඇති වන මේ කාමදාහය සමලිංගිකත්වය කියල හඳුන් වනවා එයහඳුන් වන්නේ මිත්‍යාධරමය හැටියට මිච්චා ධම්ම හරිද එතකොට මිත්‍යාධරම කල කියන්නේ අර කාමේසුමි චාචාරා කීනකටත් වඩා බරපතාත් ලෝක සත්වයන්ගේ මේ පොදුමානසිකත්වය තමයි ස්ත්‍රියයක් පුරුෂය කරෙහිත් පුරුය ස්ත්‍රියක් කරෙහිත් ඒ දක්වන ඒ කාම සංකල්පය හරිද නමු ලෝකයේ ස්ත්‍රීන්ට ඉස්ත්‍රීන් කෙරෙහිත් පුරුෂයන්ට පුරුෂයන් කෙරෙහිත් ඇති වෙන ඒ කාමදාහය චිත්ත අභ්‍යන්තරය ඇතිවෙන්න ඒ කාම සංකල්පය ඒ කායික ඇසුරක් දක්වාම දි ගැස්සිලා යාම සමල්ලිංගික ඇ සමල්ලිංගික සේවනය කියලා හඳන්නලෝ. ඉති මේක කවරුක් කොහොම සාධාරණය කරනය එක කළ කොච්චර විචාරකයෝ මේක විචාරය කරන්න හැදුවත් ලෝකය පවතින්නේම ස්ත්‍රියයක් පුරුසයක් සමග පුරුසෙක් ස්ත්‍රියයක් සමඟ ජීවිතය ගත කරයක් නිසානි ඒත් සම්මුති ලෝකයටට අනුව දහම් දෙසන මම දහම් අසන ඔබ මේ විදිහට මේ මවපියන්ගේ එකතුවෙන් මේ ලෝකට බිවිවෙච සත්වයක් හරිද ඒක අනාධිමත් කාලයක සිට සිද් වෙලා තියෙන මේ විදිහටම තමයි නමුත් කිසිම කලක පුරුසයක් සමඟ කායිකව ඇසුරක් පැවත්තුවා කියලා. ස්ියක් ස්ත්‍රියක් කායිකව ඇසුරක් පැවැත්තුවා කියලා මේ ලෝකයට දර්වයෙක් බිහිවෙලා නෑ හ මේ ලෝකයේ තියෙන නියත දහම් තිබෙනවා හරි මේ ලෝකෙට ආවේනෙක ක්‍රම තිබෙනවා ඒ නියත දහම්පවා හඳුන්වනවන්නේ සදාචාරය සහ දුරාචාරය කියලා දුරාචාරය කියනෙක් ලෝකය අනුමත කරන්න සදාචාරය කියනෙක්ක ලෝකය අනුමත කරනවා දැ තුවන සිල්පදේදදි සදාචාරය කියල කියන්නේ දෙදිනෙක් විවාහයෙන් එකට එකතු වෙලා දරු පරු පුරක් බිහිවීම රාරය කක කියන්නේ තමන්ට හිතන හිතන තැන්වල ස්ත්‍රීන් පුරෂයන් පුරුෂයන් ස්ත්‍රීන ඇැසරු කරනවා හටත වර්ගයා බෝවෙනවා. එතකොට ඒ ළමයින්ට සමාජයේ අමුතු නමක් හඳුන්නනවනේ. නේ තියගනිසා සමලිංගිකත්වයක නෙකත් අපි දැනගෙන ඉන්න ඕන කාරණයක් මොකද මේ විකෘත්ති ලෝකෙක විද්ධ විකෘති ආසාවන් සහිත ලෝකයක්න දැන්දැන්මි නිර්මාණ වෙමින් පවතින්නේ ංගුත්තරණකා ක්තරා දේශනාවක සඳන්නනවා මට මතගේ හැටියට අපය සංවත්තනික කියන සූත්‍රද සඳහන් වෙනවා. යෝ සබ් ලහුසෝ කාමේසු මිච්චාචාරස්ස විාකු මනුස්ස බොහුතස්ස සපත්ත වේර සංවත්්‍යනෙකෝ හෝති කියලා. ඉං අදහස් කරන්නේ මේ කාමිත්‍යාචාරය හැසිරිච්ච කෙනා මරණයම්මත්තේ නිරේයනවා. යම්හෙකින් මිනිසත් බවක් ලබන්නට ඔහුට අවස්ථාවක් ලැබුණුත්. ඔහු මිනිස් ජීවිතේදී. වෛර බහුල තැත්තෙක් වෙනවා ුට හතුරෝ වැඩි වෙනවා දුකරදර වැඩි වෙනවා. දැ වලුද්වාර කියන සංයුක්ත නිකාය දේශනාව ගත්ත හම එ සඳහනවා පැහැදිලිවම මේ හිතන්න කියනවා පොරුසේක් පුරුසේක් දැඟුණන විවාහවෙලා ඉන්නවා. තමන්ගේ බිරිඳව තවත් පුරුසයක් අපයෝජනයට ලක් කරනවාට කිසිම සැමියෙක් කැමතිනයෙන්. එවගේ තමන්ගේ සැමියාව අපයෝජනයට ලක් කරනවට කිසිම බිරිඳක් කැමතිනෑ මඟ පැත්තිෙන් තන්නන අත්ාන ගුමන්ගත්වා කළල හඳුනනො. හරිද අත්තූපමාය කියන දම් දහම් පරියාය එතකොට අත්වූපමාය කියන දහම් ක්‍රමය කලා කියන්නේ තමන් උකුමාකොට හැම ිතරම හිතර මේක මට වූුණොත්. මගේ කෙනෙකට වනොත්. එතුකට මට කොහොමද මේක දෙනන්න. එතකරම තුන්වන සිල්පදයේ හිතන්න ඕනේ මගේ සැමියාව වෙන කෙනෙක් දැහැ ත්තුත්. මට කොහොමද ඒ එකක දැනෙන්නේ. ඒක නිසා මම තවත් කෙනෙකුගේ සැමියෙක් ැගත්තවොත් ඒ බිරිඳට ඒක කොහොමද දැනෙන්නේ. මගේ බිරිඳව වෙන පුරුසයක් දැගත්තවොත් ඒක මට කොහොමද දැනෙන්නේ. හරිද ඇතකොට මම වෙනත් බිරිඳක්ව දැහැගත්තොත් අන පිරිමියාට ඒ කොහොමද දැනෙන්න කියලා හැම විටම තමං උපමා කරලා තමන්ගේ පැත්තෙෙන් හිතලා අනුම් ගැන දක්කින. ලනකොම කොයි තරම්මි සදාචාර සම්පන්න මානව දයාවෙන් යුක්ත කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්ත, හැදියාවෙන් යුක්ත චරිතවත් සමාජයක්ද බුදුරජාණන් වහන්සේ ගොඩ්නගන්න කියලා. එිනිසා තමාගේ පැත්තෙන් හිතලා. තවත් කෙනක් ක අපයෝජනී ලක්කරන්න පාකිවා ලොවඩ සංඟරාවේ කවියක් සඳහන්නෙනවා. අසුකොට ගත නොතබති ආදරය වදකොට මැරුවත් නැත එවිචාරය. ලගුකොට නොසිතමි පවු් පරදාාරය නිරට ඇදගෙන යන එම පාරය කියලා. ඒ යන්නේ කාම මිත්‍යාචාරය කීනකමි සුළු පටුපාප කරමයක් නෙමි. එක කම්ම පත්තයක්. කෙලින්ම නිරේ දක්වාම අර්ගෙන යනවා. පෙරේතුලෝකෙන් අතරවන්න ඉත්නේ. නිරේ දක්වාම වැරදිකරන කෙනාව ඇදගෙන යන කුසලයක් තමයි. කාම මිත්‍යාචාරය කලා කියන්නේ. ගරිස එක සුළුකොට දකන්නෙපා. කාම මිත්‍යාචාරයේ හැසිරෙන අයට කරම විපාකැට මොනොද ලබෙන තෑැගි ෝග අප ඒවත් දැනගෙන ඉන්ඩපෙ. ඔන්න බලන්ඩ කාමී වර්දවා හැසරෙන අයට ලැබෙන තෑගි බෝග මොනුවක්ද කියලා. මේ ජීවිතයේදීම නොයෙකුත් නින්දා අවලාද අපහාස කතන්දර අහ ගණඩ සිද්ධයනවා. එකනගති අපි කොහොමත්ම දන්නවන අපේ සමාජයක බහුලයින. අන්න අයගේ තාඩන පීරනවලට නීතියේ රැහැනට හසු වෙනවා. ගොඩාක්, දුක් මිඳින්න සිද්ධ වෙනවා. ඒවා ගේමමරණම් මත්තු නිරයේ තිරිසං අපපායේ ඉපදිලා ගොඩාක් මිඳ වඩ සිද්ධ වෙනවා. මිනිසත් බවක් ලැබූවිට සියදහස් තනන් ආත්මභාව වලදී නපුංසක ඔපදින්නට සිද්ධ වෙනවා. කාම් ඉත්‍යාචාරයේ හැසරීම තමයි නපුංසක වීමට පදාන වසයෙන් බලපාන හේතුව. පෙන්න්නතුනි අගුත්තර නිකායේ එක්තර දේශනාවක බුදුරජාණහන්ස සඳහන් කරනවා කෙනෙක්ම් මිය දෙන තුරුම තෘප්තියක් නොලබන්න කාරණා කීපයක් තියෙනවා. මැරණකම්ම ඒ ආසාව කෙනෙක්ට සංසි දෙන්නේ. එකක් තමයිකිනවා නින්ද කොච්චර නිදා ගත්තත් තිේ නොද. නැකිටල ඇහැරිල්ලා තවටකින් ආය නිදාගඩ පුළුවන්. මේකට අපේ හිතේ අමුතුම ආසාවක් තියෙනවා. අපේ හිතාග්ඩ බැරිය එකක්යක. අර ඒක ගොඩා කාණිකරන්න ඇතිනිසා අපට දැනෙන්නේ ින්ද කියල කියන්නේ ශාසනයේ වන්දබව කිය බුදුරජානස දේශනා කරවා. අනිත්තක තමයි කියනම ස්ත්‍රියන්ටමි දඩුවන් වදන්නට තියන කැමැත්ත ඇති නොවන ආසාවක් කියනවා ඒවගේම බුදුරජානාාස දේශනා කනවා කාම සේවනයේ දෙට තියන ආසාාව මේ ලේසියෙන් සංසිදවන්ඩ බැරි සංසි දෙෙන් නැති ආසාාවක් කියනවා ති එක නිසා සම්බුදුමවින් යමක් දේශනා කරනවානං ඒක පසට හරවන්නබෑ මේ ආණ්ඩුවේ ගැසට රිවස් කරනෝ වගේ එකයි විදිහම තමයි නො අ්‍යතා වෙනත් විදිහකට පත් නොවේ. සෞන්දර්ය සාහිත්‍යය තුළ හරි අපූරු මේ කවියක් තිබෙනවා ගාතාවක් තිබෙනවා තෘපතිස් නාස්ති ධනයිර්නේර් නාම්භසා ලබනහා ෘුස් නාපි කාමේ සතුෘෂ්ණ වී සස්මාත් කාමාන තෘප්තයේ මොකදදමින් අදහස් වෙන්නේ. ගින්නට දරවලින් තෘප්තියක් ලැබෙන්න්නේ නැහැ වගේ. සයුරට ජලයෙන් තෘප්තියක් ලැබෙන නැහැවගේ. තෘෂ්ණ සහිත පුද්ගලයා කාමයෙන් තෘප්තියක් ලබන්න නැකනවා. ඒ නිසා කාමය තෘප්තිය පිණිස පවතින්නත් නැ කියනවා. හරියට ගින්නට දර්දාන වගේ සවුදිසාාවෙන්ම මහාසයුරට මහා ගංගාාවල් වල නේද. දිය පහරවල් ගලාගෙන එද්දි සයුර තෘක්තියක් ලබන්නෑ වගේ. කාමාසාාව කියනක කෙනෙක් සෑහීමකට තෘප්තිියයට පත් කරවන්න නැකනවා. ටේතුමාද. ඉති එක නිසා අපි මෙට මේ විදිහට මේ කාමය කියනක මොක්ද කලා බෝධරගණඩක් ෝන අනිත්කාානය තමයි මේ බදුරජාණන්ස්ක ධරමයේ විශේෂ සිල්පදයක් තිනන අබ්‍රහ්ම චරියාාවේරමනේ සිික්කාපදැන් සමාධයාම කියලා. අවසානසේ ඒ ගැනත් යම් පැහදිි කිරක් කරන්න. දැන්. අටසිල් අපි ගත්තුත් නවාංගු පෝසතයේ දස සිල් ගත්තට පස්සේ උප සපදා සිිල් ගත්තර පස්සේ අපිට මොන ගහැෙන ප්‍රධාන ගනය සිිල්පදයක් තමයි. බ්‍රහක්්මචාරී සිිල්පදය. බ්‍රහ්මචාරී සිල්පදය කැල කියන්නේ බ්‍රක්මචාරී සිල්පදේ සමදං වඋුණාට පස්සේ අ සම්මුති ෝකයේ තුළ තියෙන අ විවාහයෙන් ස්ත්‍රියයක් පුරුසයක් එක්වීම ලෝකය අනමත කරනවන්නේ. එතකොට බ්‍රක්්මචාරී බව තුළ ඒ ඇසුරුවත් පවත්තු වන්නේ නෑ. දැ අපි ගත්තු සතර පොහෝයට පෙවත් සමධංගුණනාට පස තුන්න්නවන සිල් පදේ බවට පත්වවෙන්නේ ්‍රක්මචරී සිල්පදය. එතකොට අස්ථාග සිල් සමමාදං ච දවසට නීති්‍යාන කූලව ඒ විවාහක සැමයාාබිරිඳ පවා කායිකව හැසිරෙන්න්නේ. ඒක බ්‍ර්ම චාරී ිල්පදදිවට පත්තෙර දැ පැවිදෙක් ගත්තුත් ජීවිත කාලයේම. ්‍රක්ම චාරි වෙන්න්න ඒ යන විරුද්ධලංගි ඒෙක් සමඟ කායික ජීවිතයක් ගිවන්නේෙමනෑ. වොත් මහනකම එතනින්ම විනාස වෙනවා ඉති ඒක නිසා පින්න තුනේ බ්‍රක්්මචාරී සිල් පදය කියන එක අපිව මේ මහේෂාක්‍ය කරවන මහනු භාව සම්පන්න කරවන සුගතියට ලේසියම පාර කැපෙන ප්‍රධානම ගනයේ කුසලයක් බවට පත්වෙනවා. සියලු බුදුවරු පසේ බුදුවරු මහ රහතන් වහන්සේලා මඟපල්ලාවී උතුමන් උපසම්පදාව සුරකින අපේ උතුම් මහ සඟරුවන ්‍රක්මචාරී වට පතික්ඥාදීලා බ්‍රක්්මචාරී බව තුළන්නවා. ඒ බ්‍රක්්මචාරී බවතුළ புදුවිදියට පින්සිද්ධ වෙනවා. එවගේමපු දැනගන්නට ඕන දෙයක් තමයි කාමිත්‍යාචාරයෙන් වැලකුණහම ලැබෙන තෑගි බෝගමනුවන්ද කියලා දැන් කලින් කතා කල්ලා කාමිත්‍යාචාරය කරහම ලැබෙන තෑගි බෝග. දුருවිපාக்க. இවගේ காமிவர்දවා හැසරීමෙන් වැලකුණට පස්ස ලැබෙන සැපවිපාක ගැනත්? දැනුවත්වෙන් ඕන සතුරන් නැත්තෙකු වෙනවා හැම දෙනාටම ප්‍රිය මනාප කෙනෙකු වෙනවා ඒවගේම ආහාරපානාදීෙන් පැවිද දෙක්නම් සූපසෙන් කිසි අඩුවක් ලැබෙන් නැති කෙනෙක් වෙනවා සෝසයේ නිදාගණ්ඩ පුළුවන් වෙනවා සෝසයේ අවදිෙන්ඩ පුළුවන් වෙනවා අපාය බහය නැති වෙනවා කාන්තාවක හෝ නපුන්සේකයක නොවී පුරුෂාර්ත්මයක් ලබන්නට හේතු වෙනවා ඒ වගේම ක්‍රෝදය අඩු පුද්ගලයෙක් වෙනවා සියල්ල පීක්ෂා කර බලා කටයුතු කරන්නට හැකි වීමංසන සීලි නුවනක් ඇති කෙනෙක් වෙනවා සැකබිය රහිත පුද්ගලේක් බවට පත්වෙනවා පිරිපුන් ඉඳරුවන් ඇත්තෙකුව පදිනවා සැකයට ලක් නොවන පුද්ගලයකු වෙනවා මහන්සි නොවී ධනය ලැබීමේ පුුණ්්‍යවන්තයෙක් වෙනවා සැපත් ජීවිතයක් ගත කරන්නෙකු වෙනවා ප්‍රේ අන්ගෙන් වෙන් වන්නට සිදුනුවන්නෙු වෙනවා මරණෙ මත්තු වූ සුගතිගාමී වෙනවා බබසරසිල් පරිපූර්ණම දියුණු කරගන්න කෙනා චතුරාර් සත්්‍ය අවබෝධී අමා නිවන්සුව ලබන තැනැත්තෙක් තැනැත්තියක් බවට පත්වෙනවා. ති එක නිසා අද දවසේදී. ඔබට කියල දුන්නේ පන්සිල්වල තුන්වන සිල්පදය පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක්. ඉතින් මේ දේශනා සිද්ධ කරන්නේ විසේීම පන්සිල් පිබඳව දේශනා මාලාාවක් හැටියට දැන් ඔබට මීට පෙර. නගහේ ගැන සොරකමගැ කියලතුන දැ අදවසේද කියල න්නා කාමේසු මිච්චාචාරා කියන සිල්පදය පිළිබඳව එහි දුරුවිපාක සසාහ ආරක්ෂා කිරමෙන් ලැබෙන ආනිසංස පිළිපඳව. ඒක නිසා මෙතෙක්වේලා රැස්කල උදාාරතර පුන්නෙ ධරමයන්. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරපු ඔබ සෑමසිලු දෙනාටම. චතුරු ආරි සත්‍යයාාවද ලබන අමානිවන්සුව ලබන්නටම මෙහැම පිනක්ම හේතුවේවා වාසනාවේවා. න ෝදනාව. එපාවල යකල්ලේගම අංක එකය හැට එක ලිපිනයේ පදිංචි මේ වන විට කොරාවේ සේවේනිියොන්තු HG සජිත් විජේරත්න මහත්මාතමයි මෙම දම් දෙෙසු මාලාවට තමන්ගේ දායකත්ය ලබාගෙන කටයුතු කරන්නේ. එතුමා අද දවසදි මේ පින්කම සිදුකොට බලාපොරත්තු වෙන්නේ නොවැබර් මස පස්සුවන දිනට යෙදෙන HG විජේරත්න ආධරණය පියානන්ගේ හැට තුන්වන ජනමදිනය සිහිපත් කරමින් ආධරණය පියානන්ට ක් නෝගගේ සුවය දිගාසිරි සම්පත් ප பிர්‍රර්ථනා කිරීමට මෙම ධර්මදානමේ කුසලේ අනුභව බලයෙන් එච්චී විජේරත් ආධරණය පියානන්ට සසර කෙලවර ප பிரාර්ථනීය බෝධියකින් චතුරවාරි සත්‍යාබදෙන් අමා නිවන්සුව අවබෝධ වේවා. සජිත් විජේරත්න මහත්මාගේ ආදරණය බිරිந்து දූදරුවන් නැත්තුළු පවුලේ සිලු දෙනාටමත් නිදුක් නීරෝගේී සුවය දීර්ඝාශ පිණසමේ මහානිය කුසලය හේතු වාසනා වෙත්වා එතුමන්ගේ නමින් පරලෝ සැපත් ඇති සියලු ඥාතිීටමේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම දේශකයනන් වහන්සේටත් සමස්ත මහාසංගරත්නයටත් සියලු සැනසිල්ලවේවා ශ්‍රී සද්ධරම ශ්‍රවණය කරපු ලක්වැසි ලොවවෙසි සියලු දැන හට උතුම් ධර්මාබෝධෙන් අමානිවන්සුව ලබන්නට මෙම ධර්ම ශ්‍රමණය කුසලයයක්ත් මහෝපකාරී වෙෙත්වා රැස්කළ උදාර්දර පුන්න දරමයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැපලබත්වා. ඔබා පහැමනමින් ලබාේයට පත්ව ඇති සෑමසිලු ඥාතිවරුමේ පින් නමෝදන් වෙත්වා අපගේ තුම් ගුරු දේවෝතමයන් වහන්සේලාටත් උතුම් මහෝපාදයන් වහන්සේලාටත් සදා වන්දනීය කල්ලයාන මිත්‍ර සමස්ත මහාසංගරත්නයටත් මේ පින් අත්පත්වෙෙත්වා එ මෙෙන්ම රැස් කල උදාර්ථර පොන්නිධරමෙන් අප හැඳනාගේම දෙමෝපිය වැඩහිටි ගුරුවර ඥාති හිතායිශීන්ට දවාදරුවන්ට මොනුගරන්ට මිනිபරිියන්ට ඒවගේම ලකපුරා වෙස බෞද්ධ බෞද්ධ සියලුදන් හට මෙලව ජීවිත සුවසේ වාසනාවන්තව ගත කරන්නට පරලව සුගද සම්පස් සලසාගන්නට ගුණධරම වලින් යුක්ත ජීවිත ගෙවන්නට පිළිවෙත් පුරන්නට මෙම මහානය කුසலைය හේතුවේවා වාසනාවේවා. අවසාන වසයෙන් වස්සාන ධර්මදේශනා යෝරිිප නාලිකාවේ, ගයාන් ෘෂ්‍යන් මහත්ම ප්‍රධන කාර මంඩලේ සෑ ළ දිනාටමත් එම පවල සියල් සාමාජික වතුන්ටත් සියලු සැනසිල්ලේවා දෙවියන්ට පින් දෙෙමු, ආකාసట్టාచ भම්මටట දේවානාගා මහිද්ධිකා පුුණඥන්තංගනමෝ දිත්වා චිරන්රක් හන්තුසාසනං ආකාసట్టාච බමටట දේවානාගා මහිද්ධිකා, ഞතങങු മෝതിත්වා ചිරන්ර කන්තුදේසනං ආකාසට්ටചබම්මට් frequencies දේවානාග මහිද්ධിකා പഞන්තങන മෝതിත්වා ചිරරක් කන්තු තුවസදා ඔබ සෑමසිിළුതනාටම ත්‍රවිදරත්නයේ අනන්තනුහസിන් සියලු යහපത උදාവේවා. වස්සාන ධර්මදේශනා ජටබ් නාලිකාවෝත්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නොෑම්බර් මස්ස පස්සවන දිනට ගෙදෙන HG විජේරත්න ආදරණීිය පියානන්ගේ හැටතුන්වන ජක්මදිනියස්සෙහි කරමින් අදරණිය පියානන්ට නිදුක් නීරෝගී සුවය හා දිර්ඝාශ්‍යපතමින් ධානයන් අතර උතුම් වූදානය ධර්මදානමය පින් කමක්සදු කිරීමයි. එබෙනුවෙන්, පින්බර දයිකත්්‍යේගෙන කටිතු කළ, එපාවල ජකල්ලේගම, නොම්මර එකසේ හැටයකෙන් එක ලිපිනේ පදිංචි, දැනට කොරයාවේසේ වේනිියුතු HG සජිත් විජේරත්නම හත්මා. දු කලා වූ ධර්ම දානවය කුසලේ අනුභාාව බලයෙන් සජිත් විජේරත්න මහත්මා ඇතුළු එතුවන්ගේ ආග්‍රණය බිරිඳ දදුදරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් ප්‍රාර්ථනය බෝධීකින් සුක පටිපදාවෙන් චතුරරි සත්‍ය ධර්මය අවබෝධය පිණිසම නෙම ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා. දහම්මසු ඔබ සැමට සම්මා සම්බෝධසරණයි. විදෙස්කතවසිටින ඔබටක් ඔබේ ජංවතිනය වඩුවෙන් ඔබෙන් වෙන් වූ නැෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේේට බින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැසූ. බසමට තෙරුබන් සරණයි බිදුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශනා අපගේ YouTubeටබ් නැලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න වෙෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.